සමගි ජන බලවේගෙත් කියනවා මුල්්‍ය අරමුදලේ ගමන් මගට අපි එකඟයි. ඒ දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අපි තමයි මුලින්ම කිව්වේ යන්න කියලා. ඒගොල්ලෝ එහෙමයිගේ ගෞරවය ගන්න හදන. ජාතික ජන බලවේගෙ හරිනි මහාචාර්ය හරිනි මන්ත්‍රීතුමිය ඉංග්‍රීසියෙන් කතාවක් කරලා පාර්ලිමේන්තුවේදී පහුගිය දවසේ කිව්වා ඒ විවාදයට අනුර කුමාර දිසානායක තෙමේ සහභාගී වුණේ නැහැ. ඇත්ත ස්ථාවරය කියන්න ගියොත් රෙද්ද ගැලවෙන හින්දා. හැබැයි හරිනි අමරසූරිය මහාචාර්යතුමිය මන්ත්‍රීතුමිය කිව්වා ඉංග්‍රීසියෙන් IMF පැවිලියොනට අපි එකඟයි කියලා. ඒ නිසා තමයි එතුමියගෙන් පස්සේ කතාව කරපු ඉමිටියස් බාකර සජබ මන්ත්‍රීතුමා හරිනි අමරසූරියගේ කතාව අගය කරමින් පැරණි ස්ථාවරයේ වෙනස් කිරීම ගැන අපි සතුටු වෙනවා. අපි ඒක දිරිගන්නනවා කියමින් තමයි ඉමිටියස් බාකර් මන්ත්‍රීතුමා කතා කළේ. ඒ අතරේ මම දැක්කා ජාතික ජන බලවේගයේ ලේකම්ගේ පුතා මේ කෝට්ටෙන්ද කොහෙද නගර සභාවට ඡන්දි ඉල්ලන ලේකම්ගේ පුතා කියනවා පෙට්‍රෝලියම් එක ප්‍රතිව්‍යුහගත කරන්නට අපි එකඟයි කියලා. ඒ අනුව බැලුවම මේ කල්ටිය ඔක්කොම ඉන්නේ එකම මතේ. ආණ්ඩුව මුල්්‍ය අරමුදලට යන්න ප්‍රමාද වුණා කියලා බඩිනවා මිසක් ගිහිල්ලා දැන් කරන වැඩේ අවුල් කියලා කියන්නේ නැහැ. මුල්්‍ය අරමුදල සරණං ගච්ඡාමි තමයි තිබුණේ. අපි තමයි මුලින්ම කිව්වේ. ඒකට කලින් ගියා නම් මීට වඩා හොඳයි. එහෙම කතා තමයි මේ කියන්නේ. එතකොට මුල්්‍ය අරමුදල දෙන නිර්දේශය මොකක්ද? උපදේශය තමයි රජය ව්‍යාපාර කටයුතු වලින් ඉවත් විය යුතුයි. ඒක තමයි පළවෙනි සිල්පදේ. දැන් ආණ්ඩුව ඒක කරන්නේ ඒක. ආණ්ඩුව ඒක කරනකොට ඒක වැරදි කියලා කියන්නේ විපක්ෂයක් නැහැ.